आइबोवन कालीन पुअत वार्ता करने अंक एक सेतु दैसन पुअत विकासेन ओब हमुवन मम अर्चना पीरिस प्रथमे नवदहने पुअत सिरस तलवेत नेदरलैंड्सेन श्रीलंकावट पालम देशीय पनह श्रीलंकाव पिलिबंद IMF देवन समालोचने लबन दोलस्वनदा मकुलुआगे बड़े नूल हिंग नह वगेम अपे देशपालचीन के बड़े खटे बोरु हिंग नैति बाव अद ठेलिवेकियन प्रथमेन देशीय पुआत अधिक වැසි සහ ජල ගැලීම් සමග වසංගත රෝග පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා. මේ අතර වැසි සමග ඩෙන්ගු අවදානමද ඉහළ මට්ටමකයි පවතින්නේ. ඩෙන්ගු මර්ධන සතිය තුළ මදුරුවන් බෝ විය හැකි ස්ථාන 28310ක් හඳුනාගත් බව ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. අපි මේ අවුරුද්දේ මේ මාසයේ 26 වෙනිදා සිට ජූනි මාසයේ 5 වෙනිදා දක්වා විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මේ දවස් 7 තුල පරීක්ෂණ 93874ක් අපි පරීක්ෂා කරලා තියෙනවා. මෙතනින් මදුරුම් බෝ විය හැකි පරීක්ෂණ අපි 28310ක් හඳුනාගෙන තිබුණා. ඒ වගේම මදුරු කීටයන් සහිත පරීක්ෂණ 4890ක් හඳුනාගෙන තිබුණා. ඒ ප්‍රතිශතයක් විදිහට ගත්තහම පරීක්ෂා කරපු සෑම පරීක්ෂණයක්ම ගෙම්ම 105.2. ඒ අවස්ථාවේදීම පරිශ්‍ර 20000කට අධික ප්‍රමාණයක බඳුකා බෝවෙන ස්ථාන නිවැරදි කිරීම සිදු කළා. නිවේදන නිකුත් කිරීම 3121කට පරිශ්‍ර වලට අපි සිදු කරලා තියෙනවා. ඒ වගේම නිවේදනයක් නැත්නම් ආයතන භාගකරුවන් 981කට රේව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරලා තියෙනවා මේ කාලය තුළදී. පාසල් 119ක් පාසල් 5කටම එකකට ආසන්න ප්‍රමාණයක බඳුරු කීටයන් බෝවෙන ස්ථාන හඳුනාගත්තා. මේ ඉතාමත්ම වැදගත් අවදානම් තත්වයක් මෝසම් වර්ෂාවත් සමග ඇතිවිය හැකි ඩෙන්ගු වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා නම් මේ පරිසර පිරිසුදු කිරීම, තමුන් ජීවත් වන පරිසරය පිරිසුදුව පවත්වාගෙන යාම, මදුරම් බෝවිය නොහැකි ස්ථානයක් බවට පත් කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. එය දිගින් දිගටම සිදු කළ යුතු වෙනවා. එය මේ සතියකින් නවත්තන්නේ නැතුව දිගටම එය සිදු කිරීම තුළින් අපිට ඩෙන්ගු වසංගතයක් මේ අවුරුද්ද තුලත් අත්දැකීම වළක්වා ගන්න පුළුවන් වෙනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 516 වෙනි ටෙලිවැකිය. අර කතාවක් තියෙනවා මකුළුවගේ බඩේ නූල් හිඟ වෙන්නේ නැහැලු. මකුළුවගේ බඩේ නූල් හිඟ වෙන්නේ නැහැලු. ඒ වගේ තමයි අපේ දේශපාලනඥයින්ගේ බඩෙත් පට් පල් අමූලික බේගල් බොරු කවදාවත් ඉවර වෙන්නේ නැහැ. හොඳේ අවුරුදු 50ක් රට කරලත් දියවන්නාවේ ඉඳලත් හදන්ට බැරූගිය රට දැන් ආයේ හදන්ටයි කතාව. හොඳේ ඒකට මේ අර එකට හවුලේ රට කරලා මේ පොඩි පහේ කාලයක් නෙවෙයි අවුරුදු 50ක් 55ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලත් නේද ආයේ හදන්ට බැරුවගිය රට මේ දැන් හදන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් නේද? ලෝකයේ අංක එකේම ලෝකයේ අංක එකේම ප්‍රහසන නළුවන් ඉන්නේ මේ රටේ. ඔය බොලිවුඩ් හොලිවුඩ් නේද? ඒක එක ජාතියේ රටවල් වල රංගදරයන් අභිබවා යන මහා රංගන පෞරුෂයක් තියෙන්නේ අපේ දේශපාලන නළුවන් සෙට් එකට. හොඳේ දැන් බලන්න ජනපති රනිල් ගිය සතියේ කිව්ව කතාවක් නේද? අර රේගුව ගැන දිගටම ලියලිය හිටපු නිසා මේ ඥාන කතාව ගැන ලියන්ට බැරි වුණා. හොඳේ අහපු නැති අය අහලම මේක තේරුම් ගන්නට කොහොඳේ ඕන් කියන කතාව. අප්‍රේල් 20 22 අපි කිව්වා අපි බංකොලොත් කියලා. ලෝකේ අපි බංකොලොත් කියලා පිළිගන්නවා. දැන් අපිට තියෙනවා ලෝකේ අපිව පිළිගන්න ඕනේ බංකොලොත් නැහැ කියලා. ලෝකයේ අපි බංකොලොත් කියලා පිළිගන්නවලු. අපි දැන් බංකොලොත් නැහැලු. අපිට තියනවලු ලෝකයට අපි බංකොලොත් නැහැ කියලා කියන්ට. හොඳේ මේ දවස්වල මිස්ටර් ප්‍රෙසිඩන්ට් ආයේ මේ අමුතු ගේමක් ගැහුවේ නැත්නම් තව ණය ඉල්ලගත් එකනේ මෙච්චර කල් කලේ. ගෙවන්ට තියෙන ණය වලට කල් ඉල්ලන එකනේ වෙන මොනවයි කලේ. ඕන දෙයක් විකුණලා දානවා කියන තැන ඉඳලානේ මේ සියලු දේවල් කරන්නේ නේද? ඕක තමයි එයාගේ 50 අවුරුදු දේශපාලන ජීවිතය තුලම කරලා තියෙන්නේ නේද? ඒ ASCII කියනවා මෙතන හිරවෙලා ඉන්නත් බැහැලු. අපි ඒ ගමන යමු. මෙතන හිරවෙලා ඉන්න බෑ. හරියට මේ අපි අපේ කැමැත්තෙන් හිරවෙලා ඉන්නවා වගේ නේද? කවුද මේ රටම මෙතනට හිරකලේ? Ranil Wickremesinghe, Mahinda Rajapaksa, Chandrika, Harda, Oy denna tundena tamai me rata hira kale, Oy denna tamai avurudu 40ක් 50ක් විතර Oy දියවන්නාවේ හිටියේ වැඩිම කාලයක් හිටපු අය. ඔයාලගේ පැලැන්තිය තමයි මේ රට මේ ණය උගුල හිර කලේ. නැතුව රටේ ජනතාව නෙවෙයි. නිෂ්ප්‍රයෝජන වැඩවලට ලෝකෙන් ණය ගත්තේ රටේ ජනතාව නෙවෙයි. රටේ ජනතාව ඉල්ලලත් නෙවෙයි. ඒ ණය වලින් යටිමඩි ගැහුවේ ජනතාව නෙවෙයි. Trillion 30ක විතර ණය වලින් trillion 1කවත් වැඩක් කරපු නැති රටක් මේක. හොඳේ trillion ගණන් ණය තියෙනවා. හරිද? තව අවම වශයෙන් පරම්පරා පහකටවත් ගෙවලා ඉවර කරගන්න බැරි ගානට ණය. අර මකුළු වගේ බඩේ නූල් වගේ දිගටම තව තවත් රට රවට්ටන්ටයි හදන්නේ. හොඳේ ඒ අතර වාරේ තරුණයන්ට කියනවා මම ඒ කාලේ ඒ කියන්නේ ජනපති රනිල් තරුණ කාලේ ආර්ථිකයක් හැටියට ශ්‍රී ලංකාව තමයිලු ඉදිරියෙන් හිටියේ. මං බලාගෙන ඉන්නකොට සිංගප්පූරුව ඉස්සරහට ගියාලු. ඉන්දුනීසියාව ඉස්සරහට ගියාලු. තායිලන්තේ ඉස්සරහට ගියාලු. මැලේසියාව ඉස්සරහට ගිහින් චීනයත් ගිහිල්ලා වියට්නාමයත් ඉදිරියට ගිහින්ලාලු. බංගලාදේශයත් ඉස්සරහට ගිහින්ලාලු. හරිද? මේ විදිහට බලාගෙන හිටියොත් ඇෆ්ගනිස්තානයේ අපිව පහු කරලා යාවිලු. දැන් මම බලාගෙන ඉන්නකොට Singapore ඉස්සරහට ගිහින් Malaysia ඉස්සරහට ගිහින් Thailand ඉස්සරහට ගිහින් China ඉස්සරහට ගිහින් Vietnam ඉස්සරහට ගිහින් Bangladesh ඉස්සරහට ගිහින් මොකක්ද අපි කරන්නේ අපි තව මෙහෙම බලාගෙන හිටියොත් Nepal විතර නෙමෙයි Afghanistan ඉස්සරහටයි අපිට මේ ක්‍රමයයි මේ පරණ ක්‍රමයේ ගෙනාවේ දේශපාලනයයි දෙකම අපි මාරු කරන්න ඕනේ. මේ පරණ ක්‍රමයයි දේශපාලනයයි දෙකම වෙනස් කරන්න ඕනෙලු. අපිට කියන්න තියෙන්නේ ජනපති රනිල්ලට ඔව් තුනම වෙනස් කරන්න ඕනේ කියලායි. තුනම වෙනස් කරන්න ඕනේ. පරණ ක්‍රමයේ පරණ දේශපාලනඥයින් සහ ලෝකයේ අනිත් රටවල් ඉදිරියට යනකම් අවුරුදු 50ක් බලාගෙන හිටපු ඔහෙලවයි තුනම යල් පැනලා ගෙදර යවන්න ඕනේ. හොඳේ කනගාටුවට කාරණය මේ ජනපතිගේ කතාව අහගෙන හිටපු තැන එක තරුණයෙකුවත් නැගිටලා ප්‍රශ්නයක් අහන්න හිටියේ නැති එකයි. හොඳේ නැගිටලා ඇහුවනම් ඔයා අවුරුදු 50ක් පාර්ලිමේන්තුවේ සිංගප්පූරුව ඉදිරියට යනකම් ඔයා උඩ බලාගෙන හිටියද කියලා ප්‍රශ්නේ ඉවරයිනේ නේද? ආදරණීය රටවැසියනි මේක මතක තියාගන්න. රනිල්ලගේ මහින්දලගේ චන්ද්‍රිකාලගේ බඩේ අර මකුළු වගේ බඩේ නූල් වගේ ඕන තරම් අතේ පැලවෙන බොරු කතා තියෙනවා. තව අවුරුදු 100ක් මේ රට මේ නඩේට දුන්නත් ඔච්චරම තමයි. හොඳේ අපි එකතැනම තමයි. හොඳේ අර මේ ඊයේ පෙරේද දවසක් නාමලුත් හරි අපූර්ව කතාවක් කියනවා. නාමල් කියනවා එයාලා ආයේ බලයට ආවහම එයාගේ අප්පොච්චගේ ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියලු ක්‍රියාත්මක කරන්නේ. අහන්නකෝ අපේ පක්ෂයේ තුල ඉදිරියේ ගොඩනගෙන ආණ්ඩුවක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කරපු කෘෂිකර්ම ප්‍රතිපත්තිය කියන එකත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒකනම් හොඳා. බාප්පොච්චගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය කරපු වින්නය මදෑ නේද? වාගේ අප්පොච්චට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තිබුණා නම් අවුරුදු 50ක් පාර්ලිමේන්තුවේ හොඳේ ඊටත් වැඩි. අප්පොච්චට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තිබුණා නම් ගොවියට මේ කලයා විද නේද? අනික ඉතින් අප්පොච්චට අප්පොච්චගේම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බැරි වුණ තැන ආයේ ඔයා මොනවා කරන්නද නාමල් නේද? බංගලාදේශයේ නේපාලයේ ඇෆ්ගනිස්තානයේ විතරක් නෙමෙයි මාලදිවයිනත් ඉදිරියට යනවා. ඒක හරි. හරිද? මේ සෙට් එකම ෆේල්. මේ අය කවදාවත් නිර්මාණශීලී පාලකයන් වුණේ නැහැ. හැමදාම සිංගප්පූරුව මැලේසියාව දිහා බලාගෙන ඒ රටවල් වල මොඩල ගැන කයියක ගහ හිටියා. මහතීර් මොහමඩ්ලා ලී ක්වාන් යූලා ඒ රටවල් වලටම අලුත් මොඩල් හිතලා ආන්ගේ මොඩල් දූෂණේ වංචාව හොරකම නැතුව ක්‍රියාත්මක කරද්දී මේ නඩේ හොරකමින් අතට අහුවෙන දේ විකුණමින් ආල්සේරු විශ්ස බෙදෙන සංකල්ප වලින් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා කියලා අද ටෙලිවිෂන් අවසන් කරන්නේ බලන් කඩතුරා හැරදෑසේ කියලා ඉල්ලමිනුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳව දෙවන සමාලෝචනය ලබන 12 වෙනිදා සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසනවා. තුන්වන වාරිකය සඳහා සාර්ථක සමාලෝචනයක් වෙනුවෙන් සියලු රටවල සහාය අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට මේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තුන්වෙනි වාරිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය දෙවනි සමාලෝචනයේ සාකච්ඡාව ජූනි මාසයේ 12 වෙනිදා විධායක මණ්ඩලය විසින් සාකච්ඡාවට ගැනීමට නියමිතව තියෙනවා. අපිට මේ වෙනකොට මේ අවුරුදු දෙකක කාලය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මේ ණය හිමියන් ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් විශාල සහයෝගයක් ලබා දුන්න ආර්ථිකයේ ස්ථාවරත්වයට. ඒ ආකාරයේම සහයෝගයක් විධායක මණ්ඩලයේදී සියලු රටවල් ලබා දෙයි කියන අපේක්ෂාව අපිට තියෙනවා. ඒ වගේම මේ තුන්වෙනි වාරිකය ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබෙවි කියන විශ්වාසය තුළ අපි කටයුතු කරනවා. ඒ අනුමත වීමත් සමගම අපිට ඩොලර් මිලියන 330ක තුන්වෙනි වාරිකය නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලැබෙනවා. පසුගිය වසරේ මාර්තු 20 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 2.91ක ණයක් අනුමත කරන ලද අතර එහි පළමු වාරිකය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 333ක් මෙරටට හිමි වුණා. දෙවන වාරිකය යටතේ පසුගිය දෙසැම්බර් මාසයේ මෙරටට හිමි වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 337ක්. දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ කොළඹ පැවති සැඹරුම් උත්සවයකට එක්වෙමිනුයි. රටේ ආර්ථිකයේ දියුණුව වන විට දිළිඳු ජනතාවටද ඉන් ප්‍රතිලාභ හිමිවීම සහතික කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නෙදර්ලන්තේ ජැන්සන් රිජන් සමාගම විසින් 2014-2024 කාලසීමාව තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කර තිබෙනවා. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවය කොළඹ ශැංග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. ජැන්සන් රිජන් සමාගම 10 සංවත්සරය සමරීම සහ ශ්‍රී ලංකාවේ පාලම් 750ක් ඉදිකිරීම සාර්ථකව අවසන් කිරීම සනිටුවන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනි හෝබක් වෙත විශේෂ සමරුත්තිලනයක්ද පිළිගන්වනු ලැබුවා. මේ අතර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබා දීම සඳහා මාර්ග සම්බන්ධතාවය වැඩි දියුණු කරමින් දිවෙන පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසුවා. විශේෂයෙන්ම ජේසන් පාලම් සමාගමෙන් මේ ඉදිකල්ලා තියෙන වැඩසටහන් නිසා ඇත්ත වශයෙන්ම දැනට පාලම් 750ක් ඉදිකල්ලා එක එක ගම්මාන එකතු කළා. පාලමේ වැදගත්කම මම කියන්න උවමනා නැහැ. ගම්මානවල ජීවත් වෙනා ඊට වඩා හොඳට දන්න. මේ අනුව ගම්මාන දියුණු කළා. මේක අපේ කෘෂි නවීකරණ වැඩසටහන විශාල රුකුලක්. ඒ කෘෂි භෝග සියල්ලම වෙළඳ පොළට ගෙනියන්න මාර්ග ඇති වෙනවා. Connectivity is important. Connectivity is important over a river, over a bridge, even over a stream. It's a thousands of connectivity achieved this way, which enables us to bring goods onto the main highways to send it down to Colombo or to other main cities. එම පොතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.